ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියා කුසලානේ බලා පිටත් වෙලා යන්න සූදානම් වෙන මොහොතේ ක්‍රික් වීලොග් එකෙන් අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න සමගින් කතා කරන්න සූදානම් වෙනවා. හෂාන් අයියේ, දැන් මේ තරගාවලියේ මොන වගේ අභියෝගයක් විදිහටද ඔබ දකින්නේ පුහුණුකරුවා විදිහට? විශාල අභියෝගයක්, විශේෂයෙන් අපේ පිළිගන් කණ්ඩායම වෙනකොට ආසියා කුසලානේ ජයග්‍රහණය කළා, නිබ්බෝ කණ්ඩායම ජයග්‍රහණය කළා දිනවා. මදන අපේ කාන්තා කණ්ඩායමට ලොකු වගකීමක් සිතුකමක් තියෙනවා. මේ තරගවලේ ජයග්‍රහණය කරන අන්තිම සුමාන දෙක තුන බලනකොට අපේ ප්‍රෙපරේෂන් ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. අපිට 10 15 පිටු කණ්ඩායම් සංගමයක් කොන්සසි පාර පීඩියක් තිබ්බා. අපි මොකක් පොසිටිව් තිබ්බා. මේ මැචස් වල විශේෂයෙන් අපිට පහුගිය තරගවල කීයකට අපි ජයග්‍රහණය කරන්න තිබෙන නමුත් අපගේ උඩුපන්දු නැගීම ඉතාම දුර්වල මට්ටමක තිබ්බේ. ඉතින් මම පොන ෆෝම් හැටියට මම හිතනවා මම දැකලා තියෙනවා මේගොල්ලෝ තම දක්ෂ ක්‍රීඩිකාවන්. මේගොල්ලගේ පන්දු රැකීම හොඳ මට්ටමක තිබුණ ලෝක ඕනෝ කණ්ඩායමක් එක්ක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක විශාල බලවෘත්තයක් තියෙනවා. අපේ ක්‍රීඩිකන් හොඳ ක්‍රීඩා කරනවා. මේ කුසලානේ ලංකාවට ගෙන එන්නේ. දැන් ඔබ කණ්ඩායම් බාර ගන්නකොට අපි දැකපු ප්‍රධාන අඩුපාඩු කීපයක් තමයි එකක් මේ ඩොට් බෝල් ගහන එක සහ අනෙක් පැත්තෙන් අපි දැක්කා දැන් එක ක්‍රීඩිකාවක් තමයි එක තරගයකදී අත උස්සලා ක්‍රීඩා කරන්නේ. අර අපි කලෙක්ටිව් පර්ෆෝමන්ස් එකක් දැක්කේ නැහැ. දැන් මේවා කොහොමද ඔබ පුහුණුකරුවෙක් විදිහට මේවා වෙනස් කරන්න මොනවද කළේ සහ ඒකේ ප්‍රෝග්‍රෙස් එක අපිට දකින්න ලැබුණ අතරම ඉන්දියාවත් එක්ක තිබිච්ච අන්තිම තරගාවලියේදී අපි දැක්කා ගොඩක් ළඟ තමයි අපි තරග පරාජයට පත් වුණේ. ඉතින් මේකත් එක්ක මේ පුහුණු වීම එක්ක කොහොමද අපේ කණ්ඩායම ලබලා තියෙන දියුණුව සහ ඔබ ගත්ත විශේෂ උපක්‍රම මොනවද මේක මගහරව ගන්න? කොහොමද පුහුණුව වලට වැඩි ඒගොල්ලන්ට හුඟක් ප්‍රැක්ටිස් මැචස් විශේෂයෙන් කම්පිටිෂන් ලෙවල් එක වැඩි කරලා ඒ ප්‍රැක්ටිස් මැචස් ලබා දුන්නා. ඒගොල්ලන්ට පුහුණුවෙන් කටයුතු පුහුණුවෙන් හොඳට කරනවා. නමුත් තරගෙට ගියාම සම්සාව ඒ ලැබෙන තරගයේ තියෙන පීඩනය දරා ගන්න බැරි කමක් තිබ්බා. ඉතින් අපි මෙන්දට සාමාන්‍යයෙන් T20 එක ඩොට් බෝල 65 70ක් ගහනද දැන් අපි ඒක 50කට අඩු කරලා තියෙනවා. අපි තවත් අඩු කරන්න ඕන, අඩු ගානේ 45කටවත් අඩු කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ වෙනකොට අපි සඳහා අවශ්‍ය පුහුණුවීම් කටයුතු අපි කරා. ඉතින් ඒකේ සෑහෙන ප්‍රතිඵලදායකයි අන්තිම තරඟ ප්‍රැක්ටිස් මැචස් වල. ඒ වගේම අපේ බෝලිං ඇටැක් එක ස්පෙෂලි අපේ ස්පින් ඇටැක් එක ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. මත ලෝකේ ඕනම කණ්ඩායමක් මෙල්ල කරන්න පුළුවන් ස්පින් ඇටැක් එකක් අපිට තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් උඩපඳුර රැකගන්න ඒක අපිට ලෝකේ ඕනම කණ්ඩායම් පරාජය කරන්න පුළුවන්. අශනේ, දැන් මේ තරගාවලිය තියෙන්නේ බංග්ලාදේශයේදී. බංග්ලාදේශ තනතිරු මොන විදිහට හැසිරෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද? විශේෂයෙන් දැකන්නේ මේ ක්‍රීඩා කරන්නේ සිලෙක්ට් වල. සිලෙක්ට් වල සාමාන්‍යයෙන් අපි දන්න විදිහට බොහොම ලෝ බවුන්ස් ඉෆෙක්ට් එක පොඩ්ඩක් දැන් කැපීමක් තියෙනවා. ඒ මේ සඳහා අපේ පොහුණු කටයුතු කරා. ඒ සඳහා ඒ චිත්‍රු අයගේ පොහුණු කටයුතු කරා. ඉතින් ඒ බලාපොරොත්තු වෙනවා අපේ පීඩිකාව තමන්ගේ දක්ෂතාවල තෙහි කියලා විශේෂයෙන් අපිට කන්ට්‍රෝල් කරන බැරි දේවල් කන්ට්‍රෝල් කරන්න නැතුව අපිට අපේ පර්ෆෝමන්ස් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණොත් අපිට ගොඩක් දුර ගමනක් මේ ටුවර් එකේ මේ ටුර්නමන්ට් එකේ යන්න පුළුවන්. දැන් ආසියා කලාපේ අපි ගත්තාම අපි ඉන්නේ 3 ස්ථානයේ. ඉන්දියාව සහ පාකිස්තාන් තමයි අපිට වැඩිය උඩින් ඉන්නේ. හැබැයි බංග්ලාදේශයත් තරගාවලියක් ජයග්‍රහණය කරලා ලෝකසභාවෙන් සුසුකම් ලබාගෙන තමයි මේකට එන්නේ. ඒ වගේම තායිලන්තය සහ මැලේසියාව UAE ගත්තාම ඔවුනුත් මෑත කාලීනව අපි දැක්ක දක්ෂතා අතර ඉන්නවා. මේ කණ්ඩායම් හතරෙන් මොන වගේද ඉන්දියාව පාකිස්තානේ හැරෙන්න මේ කණ්ඩායම් හතරෙන් මොන වගේ අභියෝගයක් එල්ල වෙයි කියලාද බලාපොරොත්තු වෙන්නේ? ඔව්, මේ T20 ෆෝමැට් එකේ ඕනම කණ්ඩායමක් අභියෝගයක් වෙන්න පුළුවන්. අපිට එකම එක කණ්ඩායමක් අපිට අවතක්සේරු කරන්න බෑ. මොකද ඒගොල්ලෝ අවශ්‍ය පුහුණු කටයුතු කළා. ඒ සඳහා මේ සඳහා විශාල සූදානමක් තියෙනවා. අපිට තියෙන්නේ අපේ දක්ෂතාවයෙන් වැඩ දියුණු කරමින් හොඳින් ක්‍රීඩා කරන්න. මේ වෙනකොට මම හිතන්නේ අපි හුඟක් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවෙන් අපි ඉදිරියට වුණා. ඒ වගේම අපි ලද තියෙන තාක්ෂණයත් එක්ක අපිට හුඟක් වැඩ කරන්න පුළුවන් විශේෂයෙන් අපේ ඇන්ඩීස් එක්ක වැඩ කරා. ඉතින් අපි හිතනවා අපි බලාපොරොත්තු වෙන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ පීඩිකාවන් අපේ ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරා වගේම නිබ්බෝ කණ්ඩායම ජයග්‍රහණය කරා වගේම මේ පාර අපිට මේ කුසලානේ ජයග්‍රහණ පුළුවන් කරන්න පුළුවන් වෙයි කියලා.
හසනයදන විශේෂෙන්ම සඳහන් කරා මේ ටීම් ඇනලිස්ට් එක කියන්නේ අපේ තරඟ විශ්ලේෂණ පිළිබඳව. දැන් අපි දකිනවා මේ අපේ පිරිමි කණ්ඩායමෙත් මේ තරඟ විශ්ලේෂණයන් මෑත කාලීනව ටිකක් වැඩිපුර පාවිච්චි කරන බවක් අපිට පේන්න තියෙනවා. මේ විශ්ලේෂණයන් කොයි විදිහටද වැදගත් වෙන්නේ තරඟයක් ජයග්‍රහණය කරන්න මේ පුහුණු වීම සහ පුහුණු තරඟ ක්‍රීඩා කරනවට අමතරව? ඉතාමත් වැදගත්. අද මේ වෙනකොට තරඟ විශ්ලේෂණය කරන එක තමයි ඇත්තටම ටීම් මීටින් එක හසුරුවන්නේ. ඉතින් එච්චර දුරට මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් මේවල් විශාල කාර්යභාරයක් ඇන්ටිස් කරනවා. ඉතින් අපිට තාක්ෂණය තියෙනවා නම් අපි පාවිච්චි කරන්නේ නැත්තේ හැම එකක්ම අපිට වැදගත් වෙනවා. තරගයක් ජයග්‍රහණය කරන්න කාලගුණ දේශගුණ ඒ වගේම ග්‍රවුන්ඩ් එකේ දික පහල ඒ වගේම ක්‍රීඩිකාවන්ගේ දුර්වලකම් දක්ෂකම් හැම දෙයක්ම අපිට මේ වෙනකොට මේ තරඟ අපේ ඇන්ටිසට ලබා දෙනවා. ඉතින් මේ තාක්ෂණ ඉතාමත් උසස් තැනක තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න තමයි අපේ යුතුකම. දැන් විශ්මි ගුණරත්න මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්න ඒක මොන වගේ බලපෑමක්ද අපේ කණ්ඩායම පැත්තේ? විශ්මි ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවක්. මම හිතන්නේ අවුරුදු 16ක් වෙලා ඕලවස් කරපු ක්‍රීඩිකාවක්. වෙනකොට යාගේ කොන්දේ ආබාධයන් නිසා අපි අවරස් කරනවා. විශේෂයෙන් අපිට ඊළඟ T20 World Cup වල අපි යාව ආබාධය සුව වෙනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේක කරන Under 19 World Cup එකේ මම හිතන්නේ නායකත්වයේ දරන්නේ විශ්මි ගුණරත්න. ඉතින් ඒ සඳහා අපි ආව හරි විදිහට මොකද තරුණ ඉතාමත් තරුණ ලාබාල ක්‍රීඩිකාවක්. එයාව අපි එන්ජිනියර් කරන් පුළුවන් තරම් එයාව හොඳින් බලාගෙන එයාව ඉස්සරහට ගේන කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හදිසිය අපි එයාව ක්‍රීඩා කළා එන්ජිනියර් එක වැඩි වුණොත් එයාට ඒ ඉතාමත් පැහැවර අනාගතයක් තියෙන කෙනෙක්. ඒ අනාගතය අඳුරගන්න පුළුවන්. දැන් ඉන්දියාව තමයි අපිට තියෙන ලොකුම අභියෝගය මේ තරගාවලියේදී. ඉන්දිය කණ්ඩායමේ අත්දැකීම් බහුලම පන්දු යවන්නේ ජුලන් ගෝස්වාමි මේ තරගාවලියේ ක්‍රීඩා කරන්න ඇය ක්‍රීඩාවෙන් සමුගත්ත නිසා මේක මොන වගේ බලපෑමක් වෙයිද ඉන්දිය කණ්ඩායමට? විශාල බලපෑමක්. විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනේ ඉන්දියන් කණ්ඩායම තමයි කලාපීන ලක්ෂිතම කණ්ඩායම. නමුත් දැන් මාස 3ක ඉස්සෙල් අපිත් එක්ක ක්‍රීඩා කරලා ලංකාවට ඇවිල්ලා ඒ තරගාවලිය උනත් අපි හරියට විශ්ලේෂණය කරොත් අපිට තරගාවලිය ජයග්‍රහණය කරන්න තරග දෙකම කැපිටෝ එක T20 ජයග්‍රහණය කරන්න තිබ්බ දුක අවස්ථාවක් තිබුණා. නමුත් ඒ ජයග්‍රහණය අපිට කරගන්න බැරුනේ අපේ වරදේ නිසා. ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා නෙමෙයි. ඉතින් ඉන්දියාව පිළිගන්න හොඳ කණ්ඩායමක්. නමුත් අපේ ජාතික කණ්ඩායම අද පවුරු සකස් කරගෙන හොඳින් ක්‍රීඩා කළා අපිට පුළුවන් ඉන්දියාව පරද්දන්න. දැන් ලෝක කුසලානයට පෙර සූදානමක් මේ තරගාවලියේ. මොන වගේ බලපෑමක්ද ලෝක කුසලාන තරගාවලියට මේ තරගාවලියේ ජයග්‍රහණයෙන් තියෙන්නේ? ඔව්, මම හිතන්නේ ජයග්‍රහණයක් තුළ මම හිතන්නේ අපේ මේ ක්‍රීඩාව තුළ අපිට දෙන ගෞරවය පිළිගැනීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමක් වම අද වෙනකොට මේ ආසියා කුසලාන ජයග්‍රහණයත් සමග අපිට අපේ අභිමානයේ ගෞරවයෙන් අපි ලැබිලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන අපේ කාන්තා කණ්ඩායමටත් එම ගෞරවය සහ අභිමානය ළඟා කරගන්න පුළුවන් තරගාවලියක් වෙයි. ඒ වගේම තමයි T20 World Cup එක කියන්නේ තවත් විශාල අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට යනකොට මේ කොන්ෆිඩන්ස් එක අරන් ගන්න පුළුවන් නම් අපිට ඉතාම හොඳයි. හොඳයි හෂානයි, අපි සුබපතුම එකතු කරනවා. මොකද අපි දන්නවා ඔබ කාන්තා කණ්ඩායමත් එක්ක පහුගිය කාලේ සෑහෙන වෙහෙස වුණා මේ තරගාවලිය සඳහා සූදානම් වෙන්න. ඉතින් අපිට පිරිමි කණ්ඩායම ජයග්‍රහණය කළා වගේම නෙට්බෝල් කණ්ඩායම ජයග්‍රහණය කළා වගේම මේකෙත් ආසියා කුසලානය අපේ රටට අරගෙන ඉන්න හැකියාව ලැබෙන්නේ කියලා අපි සුබපතුම එකතු කරනවා. බොහොම ස්තුතියි. සරණයි.